හරිතේ හරියටම කියන එන සියත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමේ නවදහනයේ සිරස්තල වෙත මෙරට සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 11000 ඉක්මවයි පන්නල ගම් දෙකක් හුදකලා කරයි හොරණ ඇඟලුම් කම්හලකටත් කොරෝනා කොරෝනා උපපොකුර නිර්මාණයට ඉඩ තියන්න එපා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අනුතුරු ඇඟවීම නිරෝධායන ඇඳිරි නීතිය දැඩි කරයි. ගෙවුණු පැය 24 තුලදී 179 දිනක අත්අඩංගුවට. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමට රජයෙන් සැලසුම්. නිවෙස්වල සිට වැඩ කිරීමේ ක්‍රමවේදය අද සිට. දැන් දේශීය පුවත්. COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 397 දිනක පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 11000 සීමාව ඉක්මවා ගිය බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ. COVID-19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ 21 මරණය ඊයේ දින වාර්තා වුණා. එලෙස මියගොස් ඇත්තේ වැලිසර ලයරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි වයස අවුරුදු 40ක පිරිමි පුද්ගලික බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. මියගිය අදාළ පුද්ගලයා අධි රුධිර පීඩනය හා ශ්වසන පද්ධතියේ ආසාදිත තත්ත්වයක් හේතුවෙන් පසුගිය 23 වනදා රෝහල්ගත වී තිබෙනවා. සිදු කළ පළමු PCR පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙකු ලෙස තහවුරු වී නොමැති අතර මිය යෑමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිදු කළ දෙවන PCR පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇත්තේ. COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 397 දිනක පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත COVID-19 වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාවද 11000 සීමාව ඉක්මවා ගිය බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. ඊයේ දිනේදී ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයන් 397 දෙනෙකු වාර්තා වෙනවා. මේ 397න් බහුතරයක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 179ක්, ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයෙන් 93ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 33 දෙනෙක් වශයෙන්. පසුගිය දින 3 සහ මේ දින 7ක් ගත්තම යම්කිසි පුද්ගලයෙක්ට ආසාදිතය පත් වෙලා තිබෙනවා නම් ඒ පැතිරීමට තියෙන අවකාශ අඩු කිරීම සඳහා තමයි මේ ආකාරයේ නිරෝධායන ඇඳිරි නීතිය පනවීමට කටයුතු කරනු ලැබුවේ. මෙහිදී විශේෂයෙන්ම බලාපොරොත්තු වන්නේ මෙම නිරෝධායන නීතිය පවත්වාගෙන යන ප්‍රදේශවල ජනතාව නිවෙස් වලට රැඳී ඉඳලා හැකි තාක් දුරට ජනතාව සමග සම්බන්ධ නොවී සිටීමට වග බලා ගත්තොත් අපිට මේ දින 10 තුළ මේ පැතිරීම වළක්වා ගැනීමේ හැකියාවක් බොරැල්ල පොලිස් ස්ථානයේ තවත් පොලිස් නිලධාරීන් 8 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. පෙරේදා දින සිදු කළ PCR පරීක්ෂණ 10ක් අතුරින් 8 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගත් බවයි බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා සිය තපගල විමසීමකදී සඳහන් කළේ. ඒ අනුව බොරැල්ල පොලිසියේ නිලධාරීන් 29 දෙනෙකු සොය නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. පොලිස් නිලධාරීන් කොවිඩ් ආසාදිතයින් ලෙස තහවුරු වීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. පොලිසිය තුල ආසාදිතයෝ මේ වන විට 135කට ආසන්න සංඛ්‍යාවක් ඉලා තිනවා. මේ ආසාදිතයින් බිහි වෙන්නේ දැනට නිරෝධායන මධ්‍යස්ථානවලින් නැත්නම් නිරෝධායනය සඳහා යොමු කර තිබෙන කඳවුරු වලින්. ඒ නිසා පොලිසියේ සමස්තය තුල ව්‍යාප්තියක් දක්නට ලැබෙන්නේ නැහැ. නිරෝධායන කඳවුරු වලින් තමයි මේ ආසාදිතයෝ බිහි වෙන්නේ. මෙය බිහිවීම පටන් ගත්තේ විශේෂයෙන්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයට ගිය පොලිස් භෝජනාගාර පාලකවරුන්ගෙන්. මෙය දැන් අපි පාලනය කර තිබෙනවා නිරෝධායන මධ්‍යස්ථානවලින් ආසාදිතයෝ බිහි වෙනවා. කෙසේ වෙතත් සාමාන්‍ය පොලිස් රාජකාරී සුපුරුදු පරිදි සිදු කිරීමට අවශ්‍ය සියලුම පියවර අපි ගෙන තිබෙනවා. කුඩා පයාගල පයාගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මොහු ත්‍රිවිල් රථ රියදුරෙක් ලෙස සේවය කළ පුද්ගලයෙකු වන අතර ඔහු ආසාදිතයෙකු ලෙස තහවුරු වීමෙන් අනතුරුව ඔහුගේ ආශ්‍රිතයින් 27 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ.
පන්නල ප්‍රාදේශීය සභාවේ සේවයෙන් යුතු සුළු සේවකීන් තිදෙනෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව නේවල පාර හා ආසිරිගම යන ගම්මාන දෙක හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. එම ගම්මාන දෙකෙහි පවුල් 33කට අයත් පුද්ගලින් පිරිසක් නිරෝධායනය කිරීමටද සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. මේ අතර හොරණ ප්‍රදේශයේ සේවකීන් 5000කට අධික සංඛ්‍යාවක් සේවය කරන ඇඟලුම් කර්මාන්ත ශාලාවකින්ද කොවිඩ් ආසාදිතින් 34 දෙනෙකු වාර්තා වී ඇති බව හොරණ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අපකල විමසීමකදී සඳහන් කළා. මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද මෙලෙස අදහස් පළ කළා. හෙට දවසේ තීරණ ගැනීමේදී විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන කියලා අපි යෝජනා කරනවා. රට පුරා විවිධ තැන්වලින් මේ උපපුකුරු මදුවීමේ ප්‍රවණතාවයක් මතුවලා තියෙනවා. අපිට දැනගන්න ලැබිලා තියෙනවා විශේෂයෙන්ම අර ඊයේ දවසේ තුල අපිට රෝගියෙක් දෙන්නෙක් වාර්තා වෙච්ච සමහර දැන් හොරණ ප්‍රදේශයේ වගේ ඇඟලුම් කම්හලෙන් රෝගීන් තව යම් ප්‍රමාණයක් වාර්තා වෙමින් තියෙනවායි කියන කාරණා. ඒතකොට මේ සමහර ඇඟලුම් කම්හල ඇතුලේ 5000ක 6000ක සේවක පිරිසක් ඉන්නවා. ඒතකොට අපිට මේ මොහොතේ කොහෙත්ම දරා ගන්න බැහැ අර මිනුවන්ගොඩ පොකුර වගේ ඈලියගොඩ පොකුර වගේ තවත් පොකුරක් කෙටි කාලයක් ඇතුළත නිර්මාණය වුණා. ඒ පොකුර හොරණ ප්‍රදේශේ නිර්මාණය වුණොත් ඒක ඉතාම භයානක තත්ත්වයක්. ඒ නිසා විශේෂයෙන්ම රජයේ වෛද්‍යාරින් සංගම විදිහට කියන්නේ මේ උපපොකුරු නිර්මාණය වීම සඳහා ඉඩකඩ තියන්න එපා. නැත්නම් බොහොම ඉක්මනට මේක හඳුනාගෙන එතනින් එහාට පාලනය වීම වලක්වීම සඳහා ගත හැකි හැම පියවරක්ම සංචාරන සීමාවත් එක්ක ගත යුතුයි කියන තැන අපි ඉන්නවා. විශේෂයෙන් හෙට දවසේ අපේ විධායක සභාව තියෙනවා. එතෙන්දී අපි මේ සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කරලා රජයට ජනාධිපතිතුමාට මෙතනින් එහාට ගන්න පියවර සම්බන්ධයෙන් තවදුරටත් අපි අපේ යෝජනා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් මං හිතන්නේ අපි හැමෝම වගකීම් සහගත තීරණයක් බලධාරීන්ගේ පැත්තෙන් ඉදිරිපත් වෙයි කියලා අපේක්ෂා කරනවා. ඒ වගේම ජනතාවට අපි විශේෂයෙන් කියනවා ඔබට ලොකු වගකීමක් තියෙනවා. ඔබ අතේ තමයි තියෙන්නේ මෙතනින් එහාට මේ රෝගේ කොහෙටද ගෙනියන්නේ කියලා. අපේ රට ඇතුලේ මිනිකඳු ගොඩ ගැහෙන තත්ත්වයට යනවාද කියලා තීරණය කරන්න ඔබ අද දවසේ වගකීම් සහගතව හැසිරීමත් එක්ක. පවතින වසංගත තත්ත්වයේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පළකලේ මෙවන් අදහසක්. දැනට පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසාල ආශ්‍රිතව පැතිර ගිය පොකුර තමයි මේ වෙදි දිවයින පුරා පැතිරිලා යම් අවදානම්කාරී තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි ඇත්තටම මත්ස්‍ය වෙළඳපොළවල් වසා දාන්න දීවර වෙළඳසාල වසා දාන්න කටයුතු කරලා තියෙන්නේ. මේ තුලින් තවදුරටත් COVID-19 වසංගතය නිරෝගී මිනිස්සුන්ට පැතිරයයි කියන අවදානම නිසා කෙසේ වෙතත් දැන් මත්ස්‍ය වෙළඳපොළවල් වල ඉන්න අවදානම් කණ්ඩායම් පාර දෙපසට ඇවිල්ලා මත්ස්‍ය නලවි කරන්න උත්සාහ දරුවොත් යම් අවදානම්කාරී තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අවදානමක් නැහැ කියලා අනුමැතියක් ඇතුව පමණයි එහෙම වෙළඳාමක් කරනවා නම් කරන්න පුළුවන්. එහෙම නොමැතිව කටයුතු කරොත් අපි මාර්ගය දෙපස හෝ වසා දමන ලද මත්ස්‍ය වෙළඳසලක් අසල හෝ වෙනත් ස්ථානයක අවදානම් කෙනෙක් දීවරයක් විදිහට හෝ මත්ස්‍ය නලවි කිරීම කටයුතු නිරත වුණොත් නිරෝධායන නීති උල්ලංඝනය කරන ලද වරදට මහේස්ත්‍රාත් අධිකරණ වල නඩු පවරන. විශේෂයෙන්ම මාස 3ක සිර දඬුවමක් හෝ එහෙම නැත්නම් රුපියල් දසදහසක දඩයකට යටත් වෙන්න ඉඩ තියෙනවා. මහේස්ත්‍රාත් අධිකරණයේදී එහෙම දඬුවමක් නියම කරන්න පුළුවන් ඔවුන්ට එරෙහිව. බස්නාහිර පළාතට අද උදෑසන 5න් අවසන් කිරීමට නියමිතව තිබූ නිරෝධායන ඇඳිරි නීතිය මේ මාස 9 වන සඳුදා දින උදෑසන 5 දක්වා දීර්ඝ කිරීමට රජයේ පියවරගෙන තිබෙනවා. මේ අතර ගෙවුණු පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 179 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නොවන පරිදි කොවිඩ් ව්‍යාප්තිය මර්ධනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණ කිහිපයක් ගනු ලැබුවා. ඒ කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධක බලකායේ සමාජිකයින් සමග සිදු කළ සාකච්ඡාවකදී ඒ අනුව බස්නාහිර පළාත තුල දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය අඛණ්ඩව නොවැම්බර් මාස 9 වන සඳුදා අලුයම 5 දක්වා දීර්ඝ කිරීමටයි එහිදී තීරණය කරනු ලැබුවේ. එසේම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් වසම කුරුණෑගල නගර සභා සීමාව සහ කොළයාපිටිය පොලිස් වසමටද ලබන 9 වන දාතෙක් ඇඳිරි නීතිය පනවනු ලැබුවා. මේ අතර නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය අද සිට ක්‍රියාවට නංවන බව රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව වෛරස ව්‍යාප්තිය හා සංචරණ සීමා කර ඇති කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල එය විශේෂයෙන් අදාළ වන බවයි එම අමාත්‍යාංශයේ වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර අත්‍යවශ්‍ය සේවා හැර දිස්ත්‍රික් අතර සංචරණ සීමාත් හිටුවන අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ මීට පෙර ක්‍රියාත්මක කළ ආකාරයටම අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමට කටයුතු ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. යමෙක් මෙම නිරෝධායන ඇඳිරි නීතියට පටහැනිව කටයුතු කළහොත් ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදු වෙනවා. එවැනි වරදකට වරදකරු වුවොත් රුපියල් දසදහසක දඩයකට සහ ඉර දඬුවමකට යටත් වීමට සිදු වෙනවා. ඊයේ දිනය තුල පමණක් පුද්ගලයෝ 179ක් අත්අඩංගුවට ගෙන තියෙනවා. නිරෝධායන ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් වාහන 29ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. එමෙන්ම ඔබ නිවස තුල සිටින අවස්ථාවේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඖෂධ අවශ්‍ය වෙනවා. ඒ නිසා අද සිට අපි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.
විශේෂ සැලැස්මක් මේ ඩිලිවරි සර්විසස් නැත්තම් භාණ්ඩ බෙදා හැරීමට අදාළ සේවා සඳහා විශේෂ වැඩපිළිවෙලක් අපසු උසස්පෙළ විභාගය අද දිනේත් පැවැත්වෙනවා අපසු උසස්පෙළ විභාගයේ සිසුන්ට එම කාර්ය මණ්ඩල වලට කිසිම ආකාරයකින් ඇදිරි නීතිය බාධාවක් වෙන්නේ නැහැ මේ වන විට බස්නාහිර පළාත තුළට ඇතුළු වීම බස්නාහිර පළාතෙන් පිටවීම සම්පූර්ණයෙන්ම සීමා කර තියෙනවා ඒ වගේම අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පමණයි පිටතට යාමට හැකියාවක් ලැබෙන්නේ පුද්ගලික මට්ටමින් ඇදිරි නීති බලපත්‍ර නිකුත් කිරීමක් වෙන්නේ නැහැ නිරෝධායන ලක් වෙන නිවසක් වෙනුවෙන් රුපියල් දසදහසක ආහාර සහන මල්ලක් ලබා දීමට විශේෂයෙන්ම ඒ පළාතේ දිසාපතිවරු සහ සෞඛ්‍ය බලධාරීන් තෝරාගත් ඒ ප්‍රදේශ අවල ඉන්න අයුරුට දිසාපති මාර්ගයෙන් මේ ආකාරයේ දිසාපති සහ පොලිසිය එකතු වෙලා මේ ආකාරයෙන් ලබා දීමට කටයුතු කරලා තිබෙනවා විශේෂයෙන්ම බස්නාහිර පළාතේ පසුගිය දින 3-4 තුල ආසාදිත වූ අයවල සිටින ප්‍රදේශ සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සිටින ප්‍රදේශ සැලකිල්ලට ගැනීමේදී මෙසේ නිරෝධායන ඇදිරි නීතිය පැනවීම සුදුසුයයි. ඒ වගේම මෙමගින් වැඩිම ජනගහනත්වයක් ජීවත් වෙන බස්නාහිර පළාතේ පැතිරීමට තිබෙන අවකාශ අඩු කිරීමේ බලාපොරොත්තු වුත් අනිකුත් ඇදිරි නීතිය පරවන ප්‍රදේශවල මේ ආකාරයෙන්ම මේ තත්ත්වය මගහැරීමේ බලාපොරොත්තු වුත් ඇතුව තමයි මේ ආකාරයෙන් නිරෝධායන ඇදිරි නීතිය පනවන්නට යෙදුනේ. පසුගිය දින 3 සහ මේ දින 7ක් ගත්තම යම් කිසි පුද්ගලයෙක් ආසාදිත පත්තර තිබෙනවා නම් ඒ පැතිරීමට තියෙන අවකාශ අඩු කිරීම සඳහා තමයි ඒ සඳහා ඉතුරු කියපු කාරණා සියල්ලක්ම සැලකිල්ලට ගෙන තමයි මේ ආකාරයෙන් නිරෝධායන ඇදිරි නීතිය පනවීමට කටයුතු කරන ලැබුවේ. මේ අතර හැටන් නගරයේ ප්‍රථම COVID-19 වෛරසය ආසාදනය වූ මත්ස්‍ය වෙළෙන්දා පැමිණි හැටන් මහජන වෙළඳපොළෙහි ගබඩා කර තිබූ නරක් වූ මාළු තොගයක් විනාශ කිරීමට අද අදාළ නිලධාරීන් පියවර ගනු ලැබුවා. එසේම වෙනත් දිස්ත්‍රික්කවල සිට වවුනියාව දිස්ත්‍රික්කයට ඇතුළු වන සියලු වාහන සහ පුද්ගලයන් පරීක්ෂා කිරීමට ආරක්ෂකංශ අද මෙලෙස පියවර ගනු ලැබුවා. මෙලෙස පැනවූ ඇඳිරි නීතිය හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට නොහැකිව පීඩාවටපත් කුරුණෑගල ගම්වාසීන් පිරිසක් මෙලෙස අදහස් පළ කළා. වයස කම්මලා ඉන්නවා ලෙඩ්ඩු ඉන්නවා අපිට එකපාර පොය දවසක වහපුවාම මොකද අපි කරන්නේ මාස ගණන් තියාගෙන කන්න නැහැ කාටවත් අපි මේ ඉන්නේ පවුල් ඔක්කොම ඉන්නේ නගර සභාව කම්කරු කට්ටිය ඉන්නේ සෞඛ්‍ය අංශය වැඩ කරන කට්ටිය මේ මෙයා ගල පොලේ වැඩ මේ අයද සුන්දරා පොලේ වැඩ ඒවා කොයිද අපි මේ සෞඛ්‍ය මේ ඩිපෝ ඩිපෝ එකේ මේ ඉන්නේ රජයේ සේවකයෝ කිසිම සහනාධාරයක් කිසිම මේක නැහැ තවත් දවසක් තවත් දින තුනක් ගියව හරකන් තමයි කරන්නේ අපි මේ කොරෝනා ඇදිච්ච එක නෑ ඉන්නේ මේ නෙමේ ඉලු පිටිපත් ඉන්නේ නමුත් ඒගොල්ලෝ මේ ගෙවල් දෙනවා කියපුවාම පදිංචිය මේ අදාගන්න. අදාගෙන ඒට පදිංචිලා ඉන්නේ බොඩු ඇඩ්‍රස් දීලා ඉවරලා මේ දවසේ වෙලා කන මිනිස්සුන්ට තිලක් නැතුව ඉන්නේ. මේ ඇවිල්ලා වතුර ගොරක් අබ්බොන්නේ නැහැ. ඕනේ නැහැ කිසිම දෙයක් නැහැ. මේ පැත්ත වහන්න ඕනේ මේ පැත්ත වහලා තියෙන්නේ. එමනම් යස්සතුම ගම්මරි නිරෝධානය කරන්න ඕනේ. ඒක කරන්නේ නැතුව නිකන් මොනක්වත් දන්නේ නැති ගම කැවිලා මේ කොරෝනා කියලා ලොක්ඩවුන් කරලා අපිට එළියට යන්න බෑ. මේ කාගේ වැඩද දන්නේ මේ ආණ්ඩුවෙන් කියලා කිසිම මේ කිසිම දෙයක් දුන්නේ නැහැ. කවුරුත් බලන්නවත් ආවෙ නැහැ. නිකන්වත් මේ පැත්තවත් ආවෙ නැහැ. රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ දුරු වී රට සහ ජනතාවට සෙත්පතා දෙවෙනි පුරා විශේෂ ආගමික වැඩසටහන් රැසක් පැවැත්වුණා. COVID-19 වසංගතයට මුහුණ පා සිටින රටවැසි සහ ලෝවැසි ජනතාවට සෙත්පතා පස් දින රතන සූත්‍ර පිරිත් සජ්ජායනාවක් සංවිධානය කර තිබුණා. නාරාහෙන් පිට දාපරේ මාවත ශ්‍රී ගෞතම විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඕමල්පේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පුරාතන පහක් රතන සූත්‍ර පිරිත් දේශනාව පැවැත්ුණා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ ප්‍රකාරව හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් කොවිඩ් වෛරසයේ බලපෑමෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන ජනතාවගේ ජන ජීවිතය යථාතත්වයට පත් කිරීම සඳහා දිවයින පුරා හින්දු කෝවිල්වල විශේෂ පූජාවක් පවත්වන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. විශේෂයෙන් මෙහිදී කෝවිල්වල සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් අනුගමනය කරමින් මෙම විශේෂ පූජාව සහ හෝමය පවත්වන ලෙස ඉල්ලා ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ. දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයකම පැවැත්වීමට නියමිත මෙම විශේෂ පූජාව දිනපතා පෙරවරු 6:30ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දෙමළ සේවයේ කෝවිල් දර්ශම් වැඩසටහනේ විකාශය කිරීමටද සංවිධානය කර තිබෙනවා. මේ අතර රටේ පවතින COVID-19 වසංගත තත්ත්වයේ දුරු වී රටේ ජනතාවටත් ලෝකවාසීන්ටත් සෙත ප්‍රාර්ථනා කරමින් රතන සූත්‍රය දේශනා කිරීම දිවයිනේ විවිධ ප්‍රදේශවල විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් පැවැත්ුණා.
රජයක් වශයෙන් කොවිඩ් වසංගතයේ මෙරටින් තුරන් කිරීමට අවශ්‍ය සියලුම පියවර ගනිමින් සිටින බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අවමත් අපිට ශ්‍රී ලංකාවේ තත්ත්ව දිහා බලපුවම මරණ සංඛ්‍යාව රෝගීන්ගේ සංඛ්‍යාව අනේ රටවල දිහා බලපුවම තාම අඩු තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා රජයක් හැටියට අපි පරිමාසයෙන් මේ වසංගතය තුරන් කරන්න මේ රටෙන් කටයුතු කරනවා. ඒ සඳහා රජය ශාල වගකීමකින් කටයුතු කරනවායි කියන එක මම ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. හුඟා දෙනෙක් කියනවා රටම ලොක්ඩවුන් කරොත් හොඳයි කියලා. ඉතින් අපිටත් හරි ලේසි ලොක්ඩවුන් කරන්න. ඊට වඩා ශාල ප්‍රශ්න තියෙනවා මේක ඇතුලේ. රජයක් හැටියට ඒ කරන්න ඕනදී ඒ කරන්න ඕන වෙලාවට හරියාකාරව කරනවායි කියන එක අපි ප්‍රකාශ කරනවා. විපක්ෂයට ඕනෑකම තිබුණා ඒගොල්ලෝ ආණ්ඩු කරන කාලයේදී මේ MCC ගිවිසුම අත්සන් කරලා මේ රටේ ඉඩම් ටික කම්පැනි වලට දීලා ඒතකොට ඒගොල්ලෝ කිසි කරදරයක් නැහැ වරාය දෙනවා ගුවන් තුරපොළ දෙනවා ඉඩම් ටික දෙනවා ඔක්කොම දීලා අත හොදාගෙන පැත්තර වෙලා බලා ඉන්නවා රට පාවා දීලා ඒක තමයි ඒගොල්ලෝගේ ප්‍රතිපත්ති ජනාධිපතිතුමා කියනවා නම් හීනකින්වත් MCC ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා මේ රටේ ජනාධිපතිවරයා ඒකවත් පිළිගන්න බැරි විපක්ෂ ගැන අපිට කියන්න දෙයක් නැහැ අවස්ථාවාදී විපක්ෂේ ඒකත් පිළිගන්නේ නැත්තයි ඉතින් අපිට කරන්න දෙයක් නැහැ MCC ගිවිසුම බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලෝ කියමු ඉඩම් දෙනවා කියලානේ හරි ඉඩම් ඇමතිවරයා හැටියට ඉතින් එහෙමනම් මට උපදෙස් දීලා තියෙන්න ඕනේ ඉඩම් දෙන්න කියලා MCC මේ ගිවිසුම හරහා ඉඩම් කාටවත් දෙන්න කියලා නෙමෙයි තියෙන්නේ එතුමා මේ රටට ගැළපෙන විදිහට ඉඩම් කළමනාකරණය කරන්න කියලා තමයි අපිට උපදෙස් දීලා තියෙන්නේ ඒ නිසා අපි විපක්ෂනේ කියනවා මේ බොරු බේගල් අතහැරලා ජනතාව රවට්ටන්න යන්න එපා රටේ නායකයා කියන දේවත් අඩු ගන්න පිළිගන්න පුළුවන් තරම් පුළුවන් මානසිකත්වයක් ඒගොල්ලන්ට ඇති කරා ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා රජය MCC ගිවිසුම අත්සන් කරන්නේ ද යන්න පිළිබඳ විපක්ෂය අවධානයෙන් සිටින බව සමික ජනපල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. මයික් පොම්පියෝගේ පැමිණීමත් සමගම MCC ගිවිසුම අත්සන් කිරීම ගැන රට තුල ආන්දෝලනයක් ඇති වුණා. ජනාධිපතිතුමා ප්‍රකාශ කළා තිබුණා බොරුවට වීරය වෙන්න යන්න එපා කෑ ගහන්න ඕනේ නැහැ. මම මේක හීනකින්වත් අත්සන් කරන්නේ නැහැ. ඒ වගේම පසුගිය රජයේ හිටියා නම් මේක කොටස් වශයෙන් අත්සන් කරනවා කියලා. කෙසේ වෙතත් MCC ගිවිසුම කොටස් වශයෙන් අත්සන් කරන්න බෑ කෙසේවත්. ඒ වගේම මෙය ජනාධිපතිතුමා කියනවා හීනෙන්වත් අත්සන් කරන්නේ නැහැ කියලා. මම හිතන්නේ හීනෙන් අත්සන් කරන්නේ නැති වුණත් මොන හරි ක්‍රමවේදයකින් හැබැයි හින් හරි පියවිසෙහිවෙන් හරි මේ අත්සන් කරයි කියලා තමයි අපි හිතන්නේ. මෙය විශාල වශයෙන් රටට හානි කර කියලා පසුගිය මැතිවරණයේදී ප්‍රකාශ කළ ආණ්ඩුව නමුත් 70%ක් හොඳයි 30%ක් හොඳ නැහැ. ඒ වගේම කමිටුපත් කරලා මේ පිළිබඳ සමාලෝචනය කරන්න දාලා තියෙනවා. අපි බලාගෙන ඉමු සිගුසුම කීනෙන් හෝ පියවි සිහියෙන් මේ අසම් කරනවද කියලා. අපි විපක්ෂයක් වශයෙන් කියනවා රජය අසමත් වෙලා තියෙනවා කොවිඩ් පාලනය පිළිබඳ. කොවිඩ් දෙවෙනි රැල්ල දැන් රෝහල් ගත වෙලා ඉන්න ප්‍රමාණය 6000කට වැඩි වෙලා තියෙනවා. රජය පුන පුනා කියනවා මේ සමාජගත වෙලා නැහැ කියලා. දැන් අලුත්ම තත්ත්වය මම දැක්කා ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා කියනවා මෙම වෛරසය ඉතා බලගත් වෛරසයක් මේක යුරෝපයෙන් පැමිණි වෛරසයක් පැරණි වෛරසය වගේ නෙමෙයි පැරණි වෛරසයෙන් බිඳතකින් වෛරස් ලක්ෂයක් යනවා නම් මේන් ලක්ෂ 100ක් විතර යන්න පුළුවන් කියලා. එවැනි දරගඬු විශේෂයෙන්ම බලගත් වෛරසයක් බව සෞඛ්‍ය ලේකම්වරයා කියනවා. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ 22 මරණය වාර්තා වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 27 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අදාළ පුද්ගලයා පානුර ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර මෙම මරණය සියදිවි විනාශා ගැනීම හේතුවෙන් සිදු වූවක් ලෙස වාර්තා වන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. මෙය 22 කොරෝනා ආසාද රෝගියාගේ මරණය ලෙස වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කරන බවද එම නිවේදනයේ දැක්වෙනවා. මෙන්න එම පුවත නැවතත්. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ 22 මරණය වාර්තා වී තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ 27 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර බොහෝ පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එසේම මෙම මරණය සියදිවි විනාශා ගැනීම හේතුවෙන් සිදුවක් ලෙස වාර්තා වී ඇති බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා. බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාවක් තුළ අඛණ්ඩව රාජකාරී සිදු කරන සේවා ස්ථාන වෙත ආහාර සපයන වෙල්සල් පරීක්ෂා කිරීමක් ඊයේ දින සිදු කෙරුණා. COVID-19 වසංගත තත්ත්වයට රට යලිත් මුහුණ දෙමින් සිටින අවස්ථාවක ජනතාව බොහොමයක් දෙනා විවිධ කැපකිරීම් සිදු කරමින් මෙම වෛරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට ඉතාමත් වෙහෙසක් දරනවා. කෙසේ නමුත්
තවත් පිරිසක් සිය පටු ලාභය පමණක් අරමුණු කර ගනිමින් තවත් අයෙකුගේ ජීවිතේ නොසලකා හැර කටයුතු කිරීමේ පුවතක් පිළිබඳව රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. මේ මොනවාද කියලා කියන්නේ මී පෙටි මේ නිරෝධායන ඇදිරි නීතිය නොතක නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය වැළඳසැල් පරීක්ෂාවක් ඊයේ දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ නගර අධිපතිවරයාගේ උපදෙස් මත ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රොඩ්‍රිගෝ මහතා සහ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේපී මාලින්ද මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මෙලෙස විශේෂ වැටලීමක් සිදු කරනු ලැබුවා. දැන් මාක්ස්යක් පදතුව මෙහෙමද මේ කෑම කුරන්නේ කොහෙද ගෙවල්? මේ කුරු බ්‍රිජ් එකද? ඔව් අපේ කුරු බ්‍රිජ් එක. මේක අහකට දාන එක නේද? මේක කොහොමද කියලා කොමු නේ? ගන්න කුරු බ්‍රිජ් එක අරන් මන. කොහොමද කුරු දාන එක කියලා. ආ හරි. මෙම පරීක්ෂාව අතරතුර බස්නාහිර පළාත තුල ඇඳිරි නීතිය පනවා තිබෙන මොහොතක වුවද අකණ්ඩව රාජකාරී සිදු කරමින් සිටින කොළඹ නගරයේ අවට පෞද්ගලික ආරක්ෂක අංශයේ සේවකීන්ට සහ ඇඟලුම් කර්මාන්ත ශාලාව වෙත ආහාර සපයන හෝටල් දෙකක් පරීක්ෂාවට ලක් කෙරුණා. එහිදී එම ආහාර පිසීමේ කටයුතු සිදු කරන්නේ කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයකින් තොරව බව නිලධාරීන්ට අනාවරණය වූයේ මේ ආකාරයටයි. මේ කෑමය දෙන්නේ මේ මැස්සෝ අහනවා. මේ මේ බලන්න මේ මේ අත බිම දාගෙන ඉතාමත් අපිරිසිදු පරිසරයක එම කටයුතු පවත්වාගෙන ගොස් තිබූ අතර එම සියලුම ආහාර විනාශ කිරීමට අදාළ නිලධාරීන් කටයුතු කළා. එමෙන් මෙම හෝටල් හිමියන්ට එරෙහිව ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රොඩ්‍රිගෝ මහතා සඳහන් කළේ. ඒත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය මින්නිමාවට පත් වෙනවා. වැඩිතර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyadnews.lk ලකේ අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.